අක්කා හැම තිස්සෙම පූජට හරහටම නින්නේ. ඒකේ වැරද්දක් නෑ කියලා අපි හොඳටම දන්නවා. මොකද පූජා හොඳ වැඩ කරන කෙනෙක් නෙමේ නිසා. ඉතින් පූජගේ වැඩවලට එක පැත්තකින් රේෂ්මා සුභද්‍රගේ අක්කා තරස් වෙනවා. ඉතින් ඒ නිසා තමයි රේෂ්මා ගෙදර නැති වෙලාවේ පූජා සුභද්‍රගේ අක්කාට තර්ජනය කරන්නේ. සුභද්‍රගේ අක්කා වෙනස්ම කෙනෙක්. රේෂ්මා වගේ නෙමෙයි. ඒ නිසා පූජට ඕනම සෙල්ලමක් අක්කා සමග කරන්න පුළුවන්. දැන් තමයි සුභද්‍රගේ අක්කට මරණ තර්ජනය කරලා හැම වැඩක්ම කරගන්න ඉඩ තියෙනවා. සුභද්‍රගේ අක්කා පූජගේ මරණ තර්ජනය නිසා එක වචනයක්වත් කටින් පිට කරන්නේ නම් නැහැ. එහෙම වුණොත් ඉතින් එයා හිතන්නේ කුරුළු ගිය තැනටම යන්න වෙයි කියලා. මොනවා වුණත් දැන් සුභද්‍රගේ අක්කා හොඳට නටවන්න පුළුවන් කියලා තමයි පූජා හිතන්නේ. ඉතින් අපි බලමු සුභද්‍රගේ අක්කට ගැළවිල්ලක් තියෙයිද කියලා. කතාව සමග රැඳිලා ඉන්න මම ඉස්සරහට දාන වීඩියෝ එකක් මග නොහැරිය බලන්න නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අදට සමු ගන්නවා. හෙට දිනේ තමු වෙන දුර ඔයාලා පරිස්සමට ඉන්න. සුබ දවසක්.